කාලයකට පසු හැනිබල් සෙන්පතියාට උතුරු අප්‍රිකානු තැනිතලාවකදී රෝම හමුදාව මුණ ගැසුණා. හැනිබල් පෙර විදියටම ඇත්සේනාව පෙරටුව තබාගෙන සටන මෙහෙයුවා. රෝමවරු ඒ වන විට අලියතුන් දැක තිබුණේ නැහැ. ඔවුන් සිටුවේ විශාල ගව වර්ගයක් කියලයි. හොඬවැල් ඒ ගවයින්ගේ අං කියලයි. මෙවර ඇත්සේනාවට මුහුණ දීමට රෝම හමුදාව සූදානම් ඇතිවයි හිටියේ. රෝම සෙන්පති ස්කීපියෝ ඇත්සේනාවට අභියෝග කරන සැටි සෙබළුන්ට උගන්වලා තිබුණා. ස්පාඤ්ඤේ රාජකීය ශාලාවක දක්නට ලැබෙන මෙම විචිත්‍ර රූප සටහන් වලින් පෙන්වුම් කෙරෙන්නේ රෝම සෙබළුන්ගේ වද හිංසාවලින් සහ बियुगल नादेन हैनिबल के अत्सेनाव भीतिय तपत हुआ कार्य संविधानात्मक हमुदावकट मुहन दिन विट अत्सेनावक दुर्वलकम एक्वरम पहदली उना मेहिदी अद्गोवन कले वेदनाविन पीड़ित वू अलियतुन सतुराट बिलिवेन्न तहर पलायामय දහඅටවෙනි සියවසේ මැද භාගයේ වන විට සියම් රාජ්‍ය යුද කටයුතු සඳහා අලියතුන් 800ක් පමණ යොදවා තිබුණා. නමුත් ඒ සටනට නෙවෙයි, සෙන්පතිවරුන් සහ කාලතුවක්කු ඇතුළු යුද උපකරණ ප්‍රවාහණයට පමණයි. වනාන්තර මැදින් ගමන් කිරීමට ඊටම සුදුසු වාහනය වුණේ අලියතුන්. නිදහස් කිරීමෙන් පසු අලියතුන් දැන් යොදාගන්නේ වගාවන් සඳහා කැලෑ එලි කිරීමටයි. එමගින් උන් කරන්නේ තමන්ගේම සහෝදර වල්ලලින්ගේ ස්වාභාවික නිජබිම් විනාශ කිරීමයි. අලියතුන් දැන් කරන්නේ ලී කඳන් එලි මහනට ඇදගෙන ඇවිත් ඒවා දොඹ කර ට්‍රක් රථ හා බුල්ඩෝසර් වලට පැටවීමයි. ඇතෙකුගේ බරහැදීමේ ශක්තිය මිනිසුන් 40 දෙනෙකුගේ ශක්තියට සමානයි. එක් දිනකදී ටොන් 4ක් බර ඇති ලී කොට 5ක් යාර 500ක් දුර ගෙන යාමට අලියාට පිළිවන්. නමුත් අලින් ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. දින 3ක් වැඩ කිරීමෙන් පසු දින 2ක විවේකය අලියාට අවශ්‍යයි. මෑතක් වන තුරුම වනාන්තරවලින් අල්ලාගත් අලියතුන් වැඩට යොදා ගැනීම සිදු වුණා. ඒ ක්‍රමය අලින් බෝ කිරීමට වඩාත් පහසුයි, සාර්ථකයි. බෝ කිරීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දිගහෙල්ලරගත් මිනිසුන් පුහුණු කරන ලද ඇතුන් පිටින් කැලීට රිංගා වල්ලලින්ට හිංසා පීඩා කොට විශේෂයෙන් සාදා තිබූ ගාලකට අලින්ව කොටු කළා. එම ගාල සාදා තිබුණේ අලි 10ක් උස ඇති ශක්තිමත් වීකට වලින්. මෙසේ අල්ලාගත් අලියතුන් රාජකීය කුමාරවරුන් අසුන්ගෙන සිටි විශේෂ වේදිකාවක් ඉදිරියට ගෙන ගොස් පුහුණු කරන ලද ඇතුන්ට ඈඳා සංසුන් කිරීමට කටයුතු යොදා තිබුණා. මවකින් වෙන් කරන ලද අවුරුදු 4ක් පමණ වයස ඇති ඇත්පැටවුන් තමයි නියම වශයෙන් පුහුණු කිරීමට සුදුසු. අලින්ට අවුරුදු 10ක පමණ පුහුණුවක් අවශ්‍යයි. අලියතුන් පුහුණු කිරීමේ තාක්ෂණය සතවර්ෂ ගණනාවක් පැරණි. එය පියාගෙන් පුතාට වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙනවා. චීන හා ටිබෙට් රටවලින් පැවතෙන මෙම ගෝත්‍රිකයින් දැන් වාසය කරන්නේ ලාඕසය, තායිලන්තය හා බුරුමයට සම්බන්ධ වනාන්තර දේශ සීමාවේ. ගෝත්‍රික චාරිත්‍රය අනුව කුඩා පිරිමි ළමයෙකුට එම වයසේම අලිපැටවෙක් බාර දෙනවා. අලිපැටවාගේ වගකීම ඒ ළමයට පැවරෙනවා. ඔවුන් එකට වැඩි ජීවිතේ සහකරුවන් බවට පත් වෙනවා. මිනිසාගේත් ඇතාගේත් පරමායුෂ බොහෝ දුරට සමානයි. ඔවුන් වැඩිවියට පත්වන්නේ එම වයස් සීමාවේදීමයි. මෙය මිනිස් වර්ගයා හා සත්ත්ව ලෝකයේ අතර පවතින සම්බන්ධයේ අසමසම අවස්ථාවක්. ඇත්ගොව්වා සහ ඇත අතර ඇතිවන්නේ මනා සමදතාවයක්. ඒ තරමක් සංකීර්ණයි මෙහිදී ආධිපත්‍ය කා සතුද යන්න නොපැහැදිලි. ස්වාමියා සේවකයාට යටත් වන අවස්ථාවනුත් තිබෙනවා. ඉතාම සාමකාමී ඇතෙක් ගැනවත් විශ්වාසය තබන්නට අමාරුයි. කිසිම අනතුරු ඇඟවීමකින් තොරව එක්වරම තම ඇත්ගොව්වා මරා දමන්නට පුළුවන්. සමහර විට එසේ ඇත්ගොව්වා මරා දැමීමට අලියාට හේතුවක් ඇති. එවැනි සතෙකුට දඬුවම් කළත් මරා දමන්නේ කලාතුරකින්. ඇතා සහ ඇත්ගොව්වා අතර සම්බන්ධය හැමදාමත් පවතිනවා. තායිලන්තයේ ඇතෙකුගේ වයස අවුරුදු 60ක් පමණ වන විට වැඩපළ කළ ප්‍රදේශයේ නිදහසේ සැරිසරන්නට අවසර ලැබෙනවා. ඒ නිදහස ලැබෙන්නේ අවුරුදු 50ක් වැඩ ගැනීමෙන් පසුවයි. වයස්ගත ඇතෙකු මලවිට ඒ පුවත ඇතාගේ ඇත්ගොව්වාට දන්වා යවනවා. ගොවීන් කුඹුරු වැඩ නවතා ඇවිත් අලියාගේ මස් බෙදා ගන්නා විට ඇත්ගොව්වාද තමන් සමග දිගු කලක් එකට වැඩ කළ සහකරුවාගේ මස් කෑල්ලක් රස විඳින්නේ කිසිම අප්‍රිය බවක් නැතුවයි. වන විනාශයට දායක වීමෙන් අන්තිමේදී ඇතා තමන් වැඩ කළ පරිසරය වෙනසීමට තමන්ගේ ප්‍රයෝජනවත් බව නැති කර ගැනීමට දායක වෙනවා. මේ දෙවන්ත ශක්තිමත් සතාට ඉතුරු වෙන්නේ තරමක් අපකීර්තිමත් වැඩවලට සම්බන්ධ වීමටයි. තමන්ගේ ඇතා සංචාරකයින්ගේ විනෝදය සඳහා සර්කස් සම්දර්ශනවල යෙදවීමට ඇත්ගොව්වාට සිදු වෙනවා. මේ සඳහා අලින් නගරවලට ගෙන ගිය විට කෙසෙල් ගෙඩි කීපයකට ඇතාගේ ආත්ම ගෞරවය පාවා දීමටයි ඇතාට සිදුවන්නේ. ආසියාව පුරා ජනගහනය වර්ධනය වී නගර ඉදිවේ කෘෂිකර්මාන්තේ ව්‍යාප්ත වන විට වනාන්තර ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වී යනවා. ඇතා යල්පැනගිය ස්මාරකයක තත්ත්වයටයි පත්වී ගෙනෙන්නේ. ඇතා හිතා මරණදායී සතෙක්. ඇතා රැකවලා ගැනීම විශාල වගකීමක්. කලබලකාරී ලෝකයට ඇතා කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ සංචාරක කටයුතු මගින් අලියතුන්ගේ වැදගත්කම ඉස්මතු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ජයිපූර් නගරයේ ඇතුන් පිට උඩ යාම සංචාරකයින්ගේ අනිවාර්ය අංගයක්. ඇතෙකුගේ වටිනාකම ඉතාම විශාලයි. ඒ නිසා ඇතුන් කිහිප දෙනෙකු නඩත්තු කළ හැක්කේ මහා ධනවතුන්ට පමණයි. සංචාරකයින් දකින්නේ ඇතෙකුගේ බාහිර අගය පමණයි. පිට උඩ යාමට කුමන ඇතාවවත් ඔවුන්ට වෙනසක් නැහැ. ශ්‍රී ලංකාවේ මහනුවර ඇසළ දළදා පෙරහැරේ ගමන් කරන අලියතුන් තමා ආසියාවේ සිටින වඩාත්ම වාසනාවන්තයින්. කරඬුව ගෙන යන ඇතා නර්මන්නන්ගේද ගෞරවයට පාත්‍ර වෙනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතෙන මෙම අභිමානවත් බෞද්ධ උත්සවය දින 10ක් පුරා පැවැත්වෙනවා. ඇඳිරි වැටෙන විට දර්ශනීය ලෙස සරසන ලද අලියතුන් 50 දෙනෙක් පමණ එදා රාජානම් හස්තිරාජ්‍ය වටා පෙළ ගැසෙනවා. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව සහිත කරඬුව රැගෙන නගර සංචාරය කිරීමේ ගෞරවය හිමිවන්නේ රාජානම් ඇත් රජුටයි. දළදා මාලිගාවේ සිට රන්වන් කරඬුවක බහා රාජානම් ඇත් රජු රැගෙන යන්නේ බුද්ධ පරිනිර්වාණයේදී චිතකයෙන් ලබාගත් දන්ත ධාතුවක්. පරාජයතු ගමන් කරන්නේ මහේෂා කෙලීලාවෙන්. සිසු අලි ඇතුන්ට නායකත්වය දෙමින් රාජයතු ගමන් කරන විලාසයෙන් පිළිබිඹුවන්නේ ගාම්භීර උදාරත්වයක්. අලි ඇතුන් දැකීමෙන් මිනිසුන් ප්‍රීතියටපත් උනත් පෙර කාලයේදී මෙන් අද පුදුමයටපත් වන්නේ නම් නැහැ. දැන් අලියතුන් දුම්රියනුත් ප්‍රවාහනය කරනවා. ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා පීටි බානම් නැමැති අය 1882 දී ලන්ඩන් සත්වත්ෙන් මිලදීගත් ජම්බෝ නම් ඇතා ගමනේ වැඩි හරියක් ගිය දුම්රියෙන්. බානම් කීවේ ජම්බෝ ඇතා ඉතා ශ්‍රේෂ්ඨ සතෙක් කියලයි. නමුත් අවුරුදු 3කට පස්සේ ලෝකේ ඉතාමත් ප්‍රසිද්ධව සිටි ජම්බෝ ඇතා දුම්රියක හැපිලා මරණයටපත් වුණා. කතරම් දැවැන්තෙක් වුණත් අමරණීය නොවන බව එදා බොහෝ දිනා තේරුම් ගත්තා. දහ නවවෙනි සියවසේ මුල් භාගයේදී ඇමරිකාවට මුලින්ම ගෙනෙන ලද ඇතුන් තිදෙනාම අකල් මරණවලට ගොදුරු වුණා. මාර්ගවල ගමන් ගත් ඒ දැවැන්ත සතුන් දැක බියටපත් ගොවීන් උන්ව වෙඩි තබා මරා දැම්මා. නියෝග 40ක් පමණ මතක තබා ගැනීමේ හැකියාව තිබෙන නිසා ඇතුන් සර්කස් වැඩවලට හොඳින් ගැලපුණා. සර්කස් සංදර්ශනයකදී ඉදිරියෙන් යන ඇතාගේ වලිගය තම සොඳින් අල්ලාගෙන රවුමේ යන හැටි සිත් ගන්නා දර්ශනයක්. අලි රංචු ගඟකින් එතර වීමේදීත් අනුගමනය කරන්නේ ඒ ක්‍රමයමයි. ඇතා විශිෂ්ට ගණයේ සමාජශීලී සත්වෙක්. ඇතා ස්වභාවික පරිසරයෙන් ඈත් කරනු ලැබුව විට තම උදාරත්වය හා ආත්ම විශ්වාසය රැක ගැනීමට ඇතාට විකල්පයක් අවශ්‍යයි. තමන් පාලනය කරන ඇත්ගෝවා සාධාරණ නම් විනීත නම් ඔහු ඇතාගේ ජීවිතයේ වැදගත්ම වස්තුව විය හැකියි. පැරණි රෝම හමුදාවේ නිර්භීතකමේ සංකේතයේ වශයෙන් ඇතා ක්‍රීඩාංගණය මැද ප්‍රදර්ශනය කරනු ලැබුවා පමණක් නොව ඇත්පොර සඳහාද යොදාගනු ලැබුවා. තුන්හා සටන් කිරීම සඳහා පිටියට පිවිසෙන සටන්කාමී රණශූරයින් නිසා අලියතුන් දරුණු ලෙස මැරුම් කෑවා. සමහර විට දිනකට අලියතුන් 100 ගණනක් මරා දැම්මා. මේ රෝමවරුන් බෙහෙවින් ප්‍රිය කළ ක්‍රීඩාවක්. එකල අලියතුන් සමග සටනට මිනිසුන් පමණක් නොව ව්‍යාග්‍රයින් හා වල්ලූ රන් යොදාගත්තා. රණශූරයෙකුගේ ජීවිතයේ උච්චතම අවස්ථාව වුණේ ඇතෙකු හා සටන් බැදීමයි. පසුකාලීනව ඇතුන් සමග කරන සටන් නැරඹීම රෝමවරුන්ට අප්‍රිය වුණා. ඇතුන් මරණීය වේදනාවෙන් දුක් විඳින හැටි දැක දැඩි අනුකම්පාවෙන් අලින්ව නිදහස් කර යවන ලෙසට උද්ඝෝෂණය කළා. රෝමවරුන් සර්කස් සංදර්ශන නැවැත්තුවත් උතුරු අප්‍රිකානු ප්‍රදේශවලින් අලි ඇතුන් වැඩි වැඩියෙන් අල්ලන්නට පටන් ගත්තා. සිසිලි දූපතේ ඇති ශිලාමය සැරසිල්ලකින් පෙන්නුම් කෙරෙන්නේ ධනවත් බ්‍රෝකර්වරුන් සඳහා අලියතුන් අල්ලන හැටි. මෙසේ අල්ලාගත් අලින් 10 දෙනෙකුගෙන් 9 දෙනෙක්ම අතරමඟදී මිය ගියා. අලියතුන් දඩයම් කළේ අරමුණු දෙකක් මුල් කරගෙනයි. එක් අරමුණක් නම් සර්කස් වැඩ සඳහා පණ පිටින් අල්ලා ගැනීමයි. ඇතුන් මරා දල ගලවා ගැනීම අනෙක් අරමුණයි. අන් හැම දෙයකටම වඩා ඇත්දල සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. අධික වටිනාකම් සඳහා ගෙවීම් කරන ලද්දේ රත්තරන් සහ ඇත්දල වලින් එක් ප්‍රභූවරයෙකු සඳහා ඉදිකරන ලද අශ්ව ස්ථාලය කැටයම් කර තිබුණේ ඇද්දළවලින්.